నిర్దేశానికి సంబంధించిన మధ్యస్థ అని అపి మాజల పుస్తకాలేది రణిల్ రాజపక్ష ఆండ్వే మర్దనేట ఎరేవ ఇదిరి క్రియామార్గ సెలసుం కన సాకచ్ఛావక్ ప్రవత్వే సాకచ్ఛావట అపి కొస్వత్తే మహానామ స్వామిన్ వాంస సహభాగి ఉన్న గోల్పే సరగల కరువన్ నియోజనే కరల అబై ఏ సాకచ్ఛావ అవసాన్ వేళ అపి ఎలియట బేల ఎనకొట కొస్వత్తే మహానామ ఆందురు అత్తడంగడ గన్నవ కిల్లుపన పోలీసియెన్ पोलिस मूल स्थान इद्रिपीट बहुगेदा सिद्धुच्च सिद्धुवीम अदालव ये महाजन देपल हानि किरी पोदु देपल हानि किरी मकियन नडुवट यटत्व हामदुरो तर्वर कल तमाय गानी अब एकम मेवेन कोट जोसफ स्टालिन सहोदरयात कोलंब कोटुव पोलिस सिटी अत्तडुम कोट अरगन तियेनवा सर दैन अपे रटे गोल्पे सरगल बीमे एवगेम वृत्तीय समिति नायकी මේ අරගලයට සම්බන්ධ වෙච්ච ක්‍රියාදරයෙන් අත්අඩංගුවට කොට ගැනීම මර්ධනය කිරීම ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එ නිසා අද පොලිසිය වලට නියෝගෙන්නේ කොහින්ද කියලා දැන් හොයන්න වෙලා තියෙනවා. මොකද වික්‍රමසිංහ එක පැත්තකින් ගෝල් පේස් එකට කියන අරගල කරන්න එන්න කියලා අරගලේ අරන් එන්න කියනවා විරල් මහදේවියකට. ඒ වගේම දැන් ගෝල් පේස් ඉදම ලබන සිකුරාදා දවල් 2 වෙනකොට බාර දෙන්න කියලා දැන් නාගරික සම්බන්ධනයේ IT කියලා ඉදම බාර දෙන්න කියලා දැන් නියෝග කරනවා. සාපි කියන්නෝනේ මේ අරගලයේ බොහොම සාමකාමී සිද්දුවේ චරගලයක් මේ අරගලයේ බොහොම අවෙන්සාවාදීව කරපු අරගලයක් මේයි නව වෙන්න ඒ අරගලයට පාර දෙන්න ආපු රාජපක්ෂලාට මේ රටේ මිනිස්සු ප්‍රතිචාරයක් උඩට මරක තියාන. ඒ වගේම ජූලි 9 වෙනිදා 69 ලක්ෂයක් කිරු ගෝඨාභය රාජපක්ෂක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව යන්න කැති නොයා රනිල් වික්‍රමසිංහත් එක්ක හොරගල් අහුලහුල මේ රටේ මහජන දේපල කොල්ලකාපු මිනිස්සු බොරු දූෂිතයන්ගෙන් පිටිච්ච කැබිනට් මණ්ඩලයක් තියාගෙන රටේ දේපල විකුණන්න හදනකොට ඒකට එරෙහිව මිනිස්සු අවිල්ල කෝ ඵලයන් කියලා යන්න කියලා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂට යන්න වුණා. රට දාලා පැනලා යන්න වුණා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහටයි රාජපක්ෂලාටයි කියනවා පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා මේ රටේ අරගලකරුව වෘත්තීය සමිති නායකයෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මර්ධනය කරන්න. ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් අත්අඩංගු තරම් පුළුවන් කියලා මේ පොලිසිය වල ආරක්ෂක අංශවල මේ ඉන්න නිලධාරීන් කියලා කියන්නේ මේ රටේ මිනිස්සු. එයාට තමන්ට ඕඩර් එක ක්‍රියාත්මක කරනවා. හැබැයි අපි කියනවා මහබැංකුව කඩපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වෙද්දී ඒ හොර අල්ලන්නේ නැතුව අද ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච අරගල කරුව අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. අද මේ අරගලයට අරගලය ඇතුළත තිබිච්ච සාමකාමීකම අවහිංසාවාදීකම එකතු කරන්න. ඒකට මැදිහත් වෙච්ච පූජක පක්ෂය ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම පාදස්ත්‍රා ඇතුළු අය අත්අඩංගුවට ගන්න දැන් කටයුතු කරමින් තියෙනවා. අපි අහනවා කවදා වෙනකන්ද මේක ඉවර කරන්න හදන්නේ? ඒසමයේ පොලිසිය වල රිමාන්ඩ් බන්දනාගාර මදිවේ මේ රටේ අරගල කරු අත්අඩංගුවට ගන්න එක තේසා වහම් මේ මර්ධනය නවත්තන්න මේ අත්අඩංගුවට ගැනීම නවත්තන්න. අද වාහන වලට තෙල් නැහැ. අද මිනිස්සුන්ට ගමන් බිම යන්න විදියක් නැහැ. බඩුමෙල වැඩි වෙලා අහසට ජීවත් වෙන්න විදියක් නැහැ. අද රාජපක්ෂලාගේ රනිල් රාජපක්ෂලාගේ මෙහෙයුම වෙලා තියෙන්නේ මර්ධනය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මර්ධනය වෙනුවෙන් අද පොලිසිය කියන තෙල් ටික වියදම් කරනවා. අද පාර්ගනේ වෙනුවෙන් අද පොලිසිය යොදවන ආරක්ෂකංශ යොදවන අපි අහන මොකක් ගන්නද මොකක් වෙනුවෙන් ඒගොල්ලෝ හිතන් ඉන්නවා නම් මේ අත්අඩංගුවට ගැනීම වලින් මේ බන්ධනාගාරගත කිරීම වලින් මේ අරගලේ අඩපණ කරන්න මර්ධනය කරන්න පුළුවන් කියලා නෑ දස දහස් ගණනින් අත්අඩංගුවට ගත්තත් මේක නවත්තන්නේ නෑ ඒ නිසා මේ අනීතිකව එහෙම නැත්නම් මේ හදිසි නීතිය පාවිච්චි කළා මේ අත්අඩංගුවට ගැනීම වහම නවත්තන්න ඒ වගේම අපි කියනවා මේ අත්අඩංගුවට ගැනීම කරමින් තවදුරටත් අරගලේ මර්ධනය කරන්න හදනවා නෑ අපි 6 වෙනිදා නුගේගොඩ දැවැන්ත රැලියක් කියලා මේකට එරෙහිව කටයුතු කරනවා වගේම 9 වෙනිදා මේ විහාර මහදේවක බුදු පිළිමේ ඉස්සරහා ඉඳන් නිදහස් චතුරස්‍රය ඇවිල්ලා මේ මර්ධනයට එරෙහිව ජනතා ප්‍රකාශයක් පුරවැසියන්ගේ ආඥාවක් නිකුත් කරනවා ඒ නිසා අපි කියනවා මේ රටේ ආරක්ෂකංශ මේ රටේ ගොවියෝ කම්කරුවෝ දේවරයෝ වෘත්තිකයෝ සියලු දෙනා කරේ එකතු වෙලා මේ රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව එලවන්න මේ අනීති කතරොංගර ගැනීම නවත්තන්න යතරගුර ගැනීම නිදහස් කර ගැනීම වෙන මේ අරගලේ අපි අකණ්ඩව ඉස්සරහට යනවා මේකෙන් අරගලේ නවතින්නේ නැහැ කියලා රනිල් රාජපක්ෂ හොඳට මතක තියාගන්න කියලා අපි අවධාරණය කරලා කියනවා අපි දන්නවා මේ ගෝල්පෙස් භූමිය කේන්ද්‍ර කරගැනීම පටන් ගත්ත මේ අරගලය ආරම්භ වෙලා මේ වෙනකොට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තන පිරිසක් අත්අඩංගුවට ගත්තා ඒ වගේම තමයි ඒ සාමකාමී ප්‍රචාරයෙන් තොර අරගලය මර්ධනය කරන්න ඒ ගත්ත පියවර මේ වෙනකොට ජනතා බලයක් නැතුව
ජනාධිපති බවට පත් වෙච්ච මේ රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කරමින් ඉන්න එක පියවරක් විදිහට ඔහු ජනාධිපති බවට පත් වුණාට පස්සේ මේ වෙනකන් 25 දෙනෙකුට අධික ගෝල්ෆෙස් අරගල භූමිය තුල ක්‍රියාකාරීව හිටපු ක්‍රියාකාරිකයන් අතරඟුට අරගෙන තියෙනවා අද දවසේත් ඒ අනුව කොසත්ති මහානාම හාමුදුරුවෝ ඒ වගේම ජෝසප් ස්ටාලින් සහෝදරයා අතරඟුට ගන්න ලැබුවා අපි දන්නවා මේ අතරඟුට ගැනීම සිදු කරන්නේ මොන මොකකටවත් නෙමෙයි ඇත්තටම මේ වෙලාවේ ජන තමන්ගේ අයිතිවාසිකම් ඉන්න විශේෂයෙන්ම තමන්ගේ මූලික අවස්ථා වෙන චින්තන ටික ආහාර ටික ඖෂධ ටික ඉල්ලමින් පාරට බහැපු සාමකාමී ජනතාව බය කරන්න ඔවුන්ගේ අවස්ථාවයන් ඉටු කරනවා වෙනුවට ඒ නොහැකියාව වසා ගන්න මේ මර්ධනය ක්‍රියාත්මක කළ ජනතාව පාරට බහින එක නවත්තන්න තමයි මේ ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නේ යනු තමයි මේ විදියට අඩුතරමේ නිශ්චිත චෝදනාවක්වත් කියන්නේ නැතුව මේ හදිසි නීතිය දඩමීමා කරගනිමින් මේ පිරිස අතරඟුවට ගනිමින් ඉන්නේ මේ අතරඟුවට ගත්ත පිරිස ඉතාමත් සුළු ප්‍රමාණයක් මොකද අපි දන්නවා මේ වෙනකොටත් අරගල ඇතුලේ තමන්ගේ දායකත්වය සක්‍රීය විදිහට ලබා දීපු ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙක්ව අතරඟුවට ගන්න සොයමින් ඉන්නවා හැබැයි අපි දකින්නවා මේ කිසිම නඩුවකට එකම සංකාරිකටත් අදාළව නොතීසි තාම නිකුත් කළ නැහැ හැමදාම අධිකරණයට වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් තව තව පිරිස් මේ නඩුවට එකතු කරමින් ඕනම අතරඟුවට ගන්න පොලිසිය යොදා ගනිමින් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා හැබැයි අපි කියන්න කැමැති ඔය කුමන ආකාරයට හදිසි නීතිය නෙමෙයි මොන නීතියක් දඩේමා කරගෙන මර්ධනය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරත් කියන්න රනිල් වික්‍රමසිංහට අපි කියනවා ඔයා හැප්පෙන වැඩි පරම්පරාවක් එක්ක මොකද ඔයාට කලින් ගෝඨාභය රාජපක්ෂ සැරෙන උත්සාහ කර අර මේ නමවෙන්ද විශාල ප්‍රහාරයක් දියත් කරලා උත්සාහ කරා මේ අරගලය මර්ධනය කරන්න හැබැයි ඒක කරන්න බැරි වුණා ඒකින්ද ජනතාව අරමක් නැති වුණාට කොහොමදවත් මේ අරගලය මර්ධනය කරන්න හම්බ වෙන්නේ ඒක නිසා ඔය මොන මර්ධනය කරනවත් මේ මර්ධනයට විරුද්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා ඒ වගේම තමයි ඔය හදිසි නීතියට බය වෙලා මේ අරගලය අකුලන්න අපි වැඩ කරන්නේ නැහැ ඒකින්ද අනිවාර්යයෙන්ම මේ අරගලය ජයග්‍රහණයට ගෙනියනවා ඒකින්ද ඔය මර්ධනය අකුල ගන්න මේ මර්ධනය දිගින් දිගටම ක්‍රියාත්මක වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ජනතා පෙළ ගැස්මකට මුහුණ දෙන්න වෙනවා ඒක නිසා ඒ ඔළුවේ තියාගෙන වැඩ කරන්න කියලා අපි රනිල් වික්‍රමසිංහට කියනවා මොකද ජනතා බලය කියලා කියන්නේ කොයි වගේ බලයක්ද කියන එක මේ වෙනකොට ජනතාව ඔප්පු කරලා තියෙනවා ඉතින් නැවතත් ජනතාව ඒ තැනට පත් වෙනකන් ඉන්නේ නැතුව මේ අනීතික මර්ධනය නවත්වලා ජනතාව ඉල්ලා සිටින ඔවුන්ගේ මූලික අවස්ථාවෙන් ටික දෙන්න බැරි මේ ආණ්ඩුවට ගෙදර යන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ